අපේ රටේ සංචාරක කර්මාන්තයේ නියාමනය වෙන්නේ 2005 අංක 38 දරන පනත ප්‍රකාරවයි. එතකොට මේ පනත ලංකාවේ කිසිම පනතකට දීලා නැති විදිහේ පෞද්ගලික අංශවලට ඒකේ ආධිපත්‍ය පතුරව ගන්න අවස්ථාව දීලා තමයි මේ පනත සම්මත කරලා තියෙන්නේ. ඒක නොදන්න කෙනෙකුට පැහැදිලි කරනවා නම් පෞද්ගලික සංගම් තුනක් ස්ලයිටෝ තාසල් තසල් වැනි සංවිධානවල නම් සඳහන් කරලා මෙම පනත නිකුත් කරලා තියෙන්නේ. එතකොට මේක ඇවිල්ලා බරපතල අසාධාරණයක්. මොකද මේ සංගම් තුන නියෝජනය කරන්නේ අපේ සංචාරක කර්මාන්තයෙන් ඉතාමත් සුළු තරයක් තමයි නියෝජනය කරන්නේ. නමුත් මේ සංගම් තුන පෙනී හිටින්නේ ඔවුන් තමයි මේ සංචාරක කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන සහ එහි බලයලත් පිරිස විදියට කටයුතු කරන්න කියලා. ඒකම ජනතාව නොමග හැරීමක් සහ බරපතල අසාධාරණයක් අනිකුත් සේවා සපයන්නන්ට වෘත්තිකයන්ට මේ මේ පනත හරහා සිද්ධ වෙන්නේ. ඉතින් අපි දැන් මේක අවුරුදු 17ක් තිස්සේ මේ කරුමේ ගෙවලා අපි බලාපොරොත්තු වුණා 2022 අලුත් සංචාරක පනතක් අපිට ලැබෙනවා කියලා. ඒහා සමාන ඉගිබිගි අපිට ලැබෙන්න පටන් ගත්තා. අපිට කෙටුම්පත් කරන ලද යම් යම් කෙටුම්පත් අපිට ලැබුණා. ඒත් සමගම මේ නව පනත ප්‍රකාරව එහි නව පනත නැත්තම් 2022 පනතේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. අර පරණ 2538 පනතේ තිබුණු ඒකාධිකාරී බලය, අර සංගම් දෙක තුනකට තිබුණු ඒකාධිකාරී බලය යම් ආකාරයෙන් දියාලු වෙලා යන නැත්තම් දියාරු වෙන ස්වභාවයක් අලුත් පනතේ තියෙනවා. ඒක ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉස්මතු වීමක් වගේ හොඳටම පැහැදිලිව පේනවා. ඒ වෙනුවෙන් පසුගිය සතියේ එම සංගම් ටික එකතු වෙලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ප්‍රවෘත්ති ප්‍රකාශයට ඉදිරිපත් කළා. සංචාරක කර්මාන්තකරුවෝ මෙම නව පනතට විරුද්ධතාවය පළ කරනවා කියලා. ඒක ඇවිල්ලා බොහොම බරපතල ප්‍රකාශයක්. මොකද එවන් සුළුතරයකට කෙසේද හැකියාවක් ලැබෙන්නේ මේ කර්මාන්තයේ තීරණ ගන්න? අපි කියන්නේ නැහැ ඒතුමන්ලා අපිව මේ 70%ක් 80%ක් විතර වෙන කර්මාන්තයේ බිම්මට්ටමේ ඉන්න පිරිස එළියට විසි කරලා දැම්මට අපි කියන්නේ නැහැ අපි ඒගොල්ලන්ව එළියට විසි කරලා දාන්න ඕනේ කියලා. අපි කියන්නේ මේක සාධාරණයේ හැමෝටම ඉෂ්ට වෙන්න ඕනේ කියන එක. ඒ වගේම මේ සාධාරණයේ ඉෂ්ට වී යුත්තේ කෙසේද? අපේ යෝජනාව තමයි මෙම නව සංචාරක පනතක් කෙටුම්පත් කරලා තියෙනවා නම් ඒ පනතේ ඒ කෙටුම්පත් කරන ලද පනත සියලුම ලියාපදිංචි සංවිධාන වලට සංචාරක කර්මාන්තයට අයත් ලියාපදිංචි සියලුම සංවිධාන වලට මොකද එහෙම සංවිධාන 70 ගණක් තියෙනවා ඒ සියලුම සංවිධාන වලට එම කෙටුම්පත ලබා දීලා සති දෙකක වගේ කාල පරාසයක් ලබා දීලා ඒ ගැන යම්කිසි අධ්‍යයනයක් කරන්න අවස්ථාව ලබා දීලා ඉන් පසුව ඒ පිරිස ඒ සියලුම කර්මාන්තකරුවෝ නියෝජනය කරමින් ඔය කලින් හිටපු ඔය ස්ලයිටෝ ආදී ඒ සංගම් වලටත් එන්න කියලා ඒ සියලුම සංචාරක කර්මාන්තකරුවෝ ඒ සියලුම සංගම් නියෝජනය කරමින් එන අයට එක් දිනයක් වෙන් කරලා වැඩමුළුවක් පවත්වලා හැමෝගෙම ඒකමතික තීරණයකින් පස්සේ මෙම නව පනත සම්බන්ධ කර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එයයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. එිනුයි සාධාරණත්වයේ ඉෂ්ට වෙන්නේ. මොකද සුද්දෙක් ලංකාවට නැත්තම් විදේශිකයෙක් ලංකාවට ගෙන්නනවා කියන එක විතරක් නෙමෙයි මේ කර්මාන්තය කියන්නේ. මොකද එහෙම ගෙන්නුවට පස්සේ ඔවුන්ට සියලුම සේවා සපයන්නේ මේ බිම් මට්ටමේ ඉන්න මිනිස්සු. ගයිඩ් ගෙන් ඩ්‍රයිවර් ගෙන් ගෝලයා ගෙන් කරත්තේ බදින මිනිහට තැවිලි කපන මිනිහට සියලුම දෙනාට ඒක ගලාගෙන යන්න ඕනේ.
එතකොට ඔවුන්ට අයිතිවාසිකමක් තියෙන්න ඕනේ මේකේ. මොකද මේ සංචාරක කර්මාන්තින්ද කිසිම කෙනෙකුට EPF එකක් නැහැ. EDF එකක් නැහැ. වෘත්ති අයිතිවාසිකමක් නැහැ. වෘත්තියක් විදියට රෙජිස්ටර් කරන්නත් බෑ. පෙන්ෂන් එකක් නැහැ. එතකොට මේ මිනිස්සු කවුද? මේ මිනිස්සුන්ට කොහෙන්ද මේ හවුහරණ ලැබෙන්නේ? පණතක් කියලා දෙයක් තියෙන්නේ අන්න ඒකටයි. එතකොට මෙතන ඉන්නවා කර්මාන්තකරුවෝ නියෝජනය කරමින් සියලුම සංගම් නියෝජනය කරමින් ලංකාවේ ඒ ඒ බලය සහිතව ආපු නිලධාරී මණ්ඩලයක් එක්ස්පා සංවිධානය තමයි ලංකාවේ තියෙන එකම කම්කරු අයිතීන් වෙනුවෙන් සංචාරක කර්මාන්තයේ කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානය ඒ සංවිධානයේ මූලිකත්වයේ දීලා නියමුවා විදියට මේ සියලුම සංගම් මේක මතිකව එක්කහු කරගෙන තියෙන්නේ මේකට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන නිසායි ඒක නිසා රජයට බොහොම පැහැදිලිව අපි කියනවා මේ අකර්මණ්‍ය කරන්න හදන්න මේ සංචාරක කර්මාන්තය මොකද මම එහෙම කියන්නේ මේ ලොකු හෝටල් වලට ජෙනරේටර් තියෙනවා මේ ලොකු හෝටල් සහ මේ ලොකු ආයතන වල බස් වලට ඩිපෝ එකෙන් තෙල් ටික ගහනවා ලොකු හෝටල් වලට ගෑස් ටික හම්බෙනවා ඒ අය ටුවරිසම් කරනවා ඒ අය සංචාරක කර්මාන්ත කරනවා නමුත් මේ පොඩි බිම් මට්ටමේ ඉන්න මිනිසුන්ට අද අසරණ වෙලා පාරේ නන්නත්තර වෙලා තියෙනවා එහෙම වෙලා තියෙන්නේ ශක්තිමත් පණතකින් මේ මිනිස්සු ආරක්ෂා වෙලා නැති නිසා කිසිම කම්කරු අයිතියක් නැති නිසා ඒක නිසා මම නැවතත් අවධාරණය කියනවා මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනහිල්ලා ලංකාවේ කීර්තිනාමය පළුදු කරලා මේ වෙලාවේ ඉන්න බරපතල තත්ත්වය තවදුරටත් වර්ධනය කරගෙන ජාත්‍යන්තරයේ තියෙන දෝෂාරෝපණයට පාත්‍ර වෙන්නේ නැතුව මෙම නව පනත සාධාරණත්වයකින් හැමෝගේම තීරණ වලට අදහස් වලට අහුන්කම් දීලා ක්‍රියාත්මක කරන ක්‍රමවේදයකට ගෙනල්ලා මේ නව පනතෙන් මේ අහිංසක බිම්මට්ටමේ ඉන්න මිනිස්සු ආරක්ෂා කරලා දෙන්න එහෙම නොවුනොත් මේ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ලෝකයේ තියෙන ජාත්‍යන්තර සියලුම සංගම් UNDP UNTO UNWTO යුරෝපා හවුල ඒ වගේම ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ දක්වා මේ ප්‍රශ්නේ අරන් යනවා අපි. ඒ නිසා බොහොම පැහැදිලිව අවධාරණය කරනවා අවසාන වතාවට සාධාරණත්වයේ වෙනුවෙන් මේ නව පනත සියලුම සංචාරක සංගම් වල නියෝජිතයින් කැඳවලා ඒකමතිකව තීරණයක් අරගෙන සම්මත කරලා මේ ඒකාධිකාරී බලය 2538 දරණ පනතෙන් තියෙන ඒකාධිකාරී බලය සම්පූර්ණයෙන් අහෝසි කරන්න අපි ලංකාවේ තියෙන සියලුම සංගම් එක පෙළට පෙළගස්සනවා කියලා අපි මේ වෙලාවේ අවධාරණය කරනවා ඒක නිසා කරුණා කරලා මේ අවසාන දැනුම් දීමයි රජයට අපි කරන්නේ මේ සාධාරණත්වයේ වෙනුවෙන් මේ බිම් මට්ටමේ ඉන්න මිනිස්සු වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරලා කලයුතු රාජකාරිය ඔබතුමාලා කරන්න කියලා ඉවරලා අවධාරණය කරමින් මගේ කතාව අවසන් කරනවා The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය